ආයිබු තරක විද්‍යාව හා අධ්‍යවකාශ විද්‍යාශේෂ්‍රයේ සොඳුරු මන්මාවත්වා යන ස්පේස් වර්ල් පොඩ්කාස් දෙවැනි වැඩසටහනත් එක්ක තමයි ඔබල මේ වෙලා ඉන්නේ. මම ආචාර්ය අරවින්ද රවිබානු, මාත් එක්ක අදත් එකතු වෙනවා මගේ සංවේදන සහෝදයා ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජනිත් පීරසිංහ. ආයිබුවන් ජනිත්. ආයිබුවන් අරවින්ද. අද දවසේ අපි මොනවද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අද දවස සලකවුවත් අරවින්ද, අද ජූලි 21 වෙනිදා 2024. ඉතින් අපි මෙතන ඉඳන් අවුරුදු 55ක් අතීතයට ගියොත්, එහෙම නැත්නම් 1969 ජූලි 21 සලකවුවොත් මෑන් ස්පේස් රයිට්, එහෙම නැත්නම් මේ මානව අභ්‍යවකාශ ගවේෂණයේ බොහොම වැදගත් සංදිස්ථානයක් වෙච්ච දවසක් තමයි අද දවස. අද වගේ දවසක තමයි මීට අවුරුදු 55කට කලින් ඇපලෝ 11 මෙහෙයුමෙන් ප්‍රථම වතාවට මිනිසා සඳ මත පා තබන්නේ. ඉතින් මේකට සහභාගි වුණා අභ්‍යවකාශගාමීන් 30 දෙනෙක්, නීල් ආම්ස්ට්‍රෝං, බස් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස්. ඉතින් මෙතනින් දෙන්නෙක් හතර පා තැබුවා. නීල් ආම්ස්ට්‍රෝං ප්‍රථම මිනිසා සඳ මතට පා තැබුවා, සහ එතනින් දෙවැනිය වෙන්නේ බස් ඕල්ඩ්‍රින්. ඔය ගැන කතා කරද්දී මේ අරවින්ද ගොඩ දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි, 1969 වගේ බොහොම ඈත කාලෙක මිනිස්සු හඳට ගියා නම් ඇයි මිනිස්සු දැන් යන්නේ නැත්තේ කියන එක. සමහරු ඉතින් ඒක හන්දා කියනවා මේ සඳ ගමන මිත්‍යාවක් කියලා. ඉතින් උතනදී ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ තාක්ෂණය නෙවෙයි, ඇත්තටම මේ තාක්ෂණය මෙහෙවනු ලබන දේශපාලනය. මොකද අපි සලකවුවත් 1969 වගේ කාලේ මේ දවස්වල තිබ්බේ සීතල යුද්ධයක් ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සම්පාණ්ඩුව අතර. මේ සීතල යුද්ධයේ එක කොටසක් වුණේ මේ අභ්‍යවකාශය සඳහා වෙච්ච තරඟය, එහෙම නැත්නම් ස්පේස් රේස් එක. මේ ස්පේස් රේස් එකේ සෝවියට් සංගමය ඇත්තටම ජයග්‍රහණයෙන් රාශියක් අත්පත් කරගෙන හිටියා මේ කාලේ වෙනකොට. දැන් උදාහරණයක් විදිහට ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරන්නේ සෝවියට් සංගමයෙන්. ඊළඟට ප්‍රථම සත්වයා ලයිකා අභ්‍යවකාශගත කරනවා සෝවියට් සංගමයෙන්. ඊට පස්සේ ප්‍රථමයෙන්ම සත්වයෙක් අභ්‍යවකාශගත කළා නිරුපද්‍රිතව ගෙන්නගත්තේ සෝවියට් සංගමයෙන්. ඒත් ඇත්තටම මේ සුනකයන් දෙදෙනෙක්, බෙල්කා සහ ස්ට්‍රැල්කා කියන, ඒක තමයි ප්‍රථම වතාවට සත්වයෙක් අභ්‍යවකාශගත කරලා නැවතත් පෘථිවියට ගෙන්වා ගත්ත අවස්ථාව. ප්‍රථමයෙන්ම මිනිස්සෙක් අභ්‍යවකාශගත වෙන්නේ සෝවියට් සංගමයෙන්, යූරි ගගාරින්. ප්‍රථම වතාවට කාන්තාවක් අභ්‍යවකාශගත වෙන්නේ සෝවියට් සංගමයෙන්, වැලන්ටිනා තෙරස්කෝවා. ප්‍රථම වතාවට සඳේ ෆාසයිට් ඡායාරූපයක් ගන්නෙත් රුසියාවෙන්. ඉතින් මේ විදිහට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ තියෙන සියලුම මේ මයිල්ස්ටෝන්ස්, එහෙම නැත්නම් මේ තියෙන විශේෂ සංදිස්ථාන අත්පත් කරගන්න සෝවියට් සංගමයට හැකියාව ලැබුණා මුල් කාලේ. ඉතින් මේක නිසා විශාල සමාජ සහ දේශපාලන පීඩනයක් කෙල්ලුණා එක්සත් ජනපදයට, ලෝකයේ අනෙක් බලකඳවුර විදිහට මේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ තමන්ගේ තත්ත්වය රැකගන්න. කාලේ වෙනකොට එක්සත් ජනපදයේ ජනාධිපතිලා හිටියේ ජෝන් එෆ් කෙනඩි. JFK බොහොම වැදගත් කතාවක් කරනවා රයිස් විශ්වවිද්‍යාලයේ. එතන එයා එක කොටසක කියනවා, "We choose to go to the moon in this decade and do the other things not because they are easy but because they are hard." ඒ කියන්නේ අපි තියෙන සියලු වැඩ පැත්තක දාලා අපි හඳට යන එක ඉඳ තීරණය කරා කියලා. අන්න ඒ වගේ බොහොම ප්‍රබල දේශපාලන බැකප් එකක්, එහෙම නැත්නම් බොහොම ඒ වගේ බොහොම ප්‍රබල දේශපාලන සහ සමාජීය පුෂ්‍යයක් එක තමයි මේ සඳ ගමන මේ අපලෝ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඉතින් සෝවියට් සමූහණ්ඩ බිඳවන්න පස්සේ මේ අභ්‍යවකාශ ගවේෂණය සඳහා තිබ්බ මේ තරඟ නැති වෙලා ගියා. ඒත් එක්කම ඉතින් තවදුරටත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ සඳ ගවේෂණය කරන්න. හැබැයි අපිට දැන් මේ මෑතකදී අපිට නැවතත් පේනවා මේ ඉතිහාසය පුනරාවර්තනය වෙන හැටි. මොකද අපි දකිනවා ඉන්දියාව සහ චීනය සඳ ගවේෂණයට යන නිරන්තරයෙන්ම යවනවා. ඒ වගේම ඔවුන්ගේ අභිප්‍රාය වෙනවා සඳේ ස්ථිර මනුෂ්‍ය වාසස්ථානයක්, එහෙම නැත්නම් සඳේ මිනිස් ජනාවාසයක් හදන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට පේනවා නැවතවතාවක් එක්සත් ජනපදයක් ආටමිස් වැඩසටහන හරහා හඳට නැවතත් මිනිසුන් යවන්න බලාපොරොත්තු වෙන ආකාරය. ඇපලෝ වැඩසටහන ගැන තවදුරටත් කතා කරුවත්, ඇපලෝ 11 තමයි පළමුවතාවට මිනිස්සු සඳට පා තබන්නේ. ඊට පස්සේ ඇපලෝ 12-13 ඒ විදිහට ගිහිල්ලා ඇපලෝ 17 තමයි මේ ඇපලෝ වැඩසටහන අවසන් වෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ ව්‍යාපෘතිය සලකවුවොත් මේ ව්‍යාපෘතිය ඉවරනකොට ඒගොල්ලෝ ගොඩක් පර්යේෂණ සිදු කරා සඳ මත. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලෝ පස් සම්පත් සහ හඳේ පාෂාණ සම්පල් විශාල ප්‍රමාණයක් පෘථිවියන්ත මතට නැවත රැගෙන ආවා. මේ සංඛ්‍යාව ඇත්තටම කිලෝග්‍රෑම් 380කට ආසන්න සංඛ්‍යාවක්. මම නාසා ආයතනයට ගිය අවස්ථාවක ඇත්තටම මට අවස්ථාවක් ලැබුණා මේ චන්ද්‍ර පාෂාණයක් අතගාලා බලන්න.
ඉතිං මේ මූලික පරීක්ෂණවලට පස්සේ මේ චන්ද්‍රපාෂාන ලෝකයේ විවිධ පර්යේෂණාගාර සහ මියුසියම්ස් එහෙම නැත්තම් කෞතුකාගාරවලට පරිත්‍යාග කරනු ලැබුවා. මම හිතන්නේ අරවින්දරත් තියෙනවා ඒ ගැන මේ විශේෂ දෙයක් සඳහන් කරන්න. මම හිතන්නේ ජනිත් ඒක ඉතාමත් වැදගත්. අපි චන්ද්‍ර තරණය කරාට පස්සේ NASA ආයතනයෙන් හරහා ලෝක පුරා තියෙන කෞතුකාගාරවලට මේ කියන පාෂාන ලබා දීම සිද්ධ කරා. ඉතින් ඒ වගේ පාෂාන ලංකාවේ තියෙන ජාතික කෞතුකාගාරයකටත් ලැබිලා තියෙනවා. ඉතින් අපි දැනට කටයුතු කරමින් පවතින ඒ පාෂාන මොනවද සහ ඒක ශ්‍රී ලංකාවාසී ජනතාවට ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් තිබෙනවාද යන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉදිරි මාස කීපය තුළ මේ සම්බන්ධයෙන් අපට ටිකක් වැඩිදුර සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඒත් එක්කම ජරිත් මම කැමති මතක් කරන්න මේ සැටර්න් V රොකට් යන මේකෙන් තමයි අපි හඳට යන්නේ. අපට චුට්ටක් මතක් කරන්නකෝ කොහොමද මේගොල්ලෝ සැටර්න් V රොකට් එක හරහා හඳට යන්නේ කතාව. ඇත්තමරවින්ද ඕක සෑහෙන දිග කතාවක්. මේ සැටර්න් V සහ රුසියානු අභ්‍යවකාශ වැඩසටහන කියන දෙකම ඇත්තටම පදනම් වෙන්නේ මේ රටවල් වෙන දියුණු කරගත තාක්ෂණය නෙවෙයි, ඇත්තටම මේගොල්ලෝ පදනම් වෙන්නේ ජර්මානු තාක්ෂණය. මොකද දෙවන ලෝක යුද්ධයේදී V2 කියන රොකට් එක නිපදවලා ජර්මානුවන් තමයි ඇත්තටම අභ්‍යවකාශය ජයගන්නේ. හැබැයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ V2 වැඩසටහනේ සේවය කරපු විද්‍යාඥයන් ඇත්තටම එක්සත් ජනපදය සහ සෝවියට් දේශය රැගෙන යනවා. කොටසක් කැමැත්තෙන් අරගෙන යනවා, කොටසක් බලෙන් රැගෙන යනවා. ඊට අමතරව මේ වැඩසටහනේ තිබිච්ච උපාංගත් මේ රටවල් දෙක බෙදා ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. මේ V2 වැඩසටහනේ හිටපු ප්‍රධාන විද්‍යාඥයා වෙච්ච වර්නර් වොන් බ්‍රෝන් තමයි පසු කාලීනව NASA ආයතනයේ අධ්‍යක්ෂ වෙලා මේ සැටර්න් රොකට්ටුව නිපදවන්නේ. අවාසනාවකට වගේ රුසියාවට ජර්මානු ප්‍රධාන විද්‍යාඥයෙක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් කියන්නේ ඒගොල්ලෝ මේ V2 රොකට් එකේ මේ බ්ලූ ප්‍රින්ට්ස් අවුරුදු දෙකක් තිස්සේ අතින් ඇඳලා ඒ අනුව V2 රොකට් එකේ ඒක හදලා තියෙන විදිහයි පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා කියලා. ඉතින් කොහොම වුණත් මේ රටවල් දෙකේම මේ අභ්‍යවකාශ තාක්ෂණය පදනම වෙන්නේ ඊට කලින් මේ තාක්ෂණය දියුණු කරපු ජර්මන් විද්‍යාඥයන්ගේ අතින්. මම හිතන්නේ ජනිත් අපි මේ කතා කරන මාතෘකාව තුළ අපට නොපෙනෙන දැඩි දේශපාලනික මතවාද සහ දේශපාලනික ක්‍රියාකාරකම් රැසක් තිබෙන බව තමයි මේ සියලු කතාබහ අතරතුර අපට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉදිරියට මේක භූදේශපාලනික සහ අභ්‍යවකාශ දේශපාලනික වශයෙන්ුත් ඉදිරි කාලවල පිට වැඩිදුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්ක මම කැමති ජනේ මතක් කරන්න මේ සැටර්න් V රොකට් එක ගැන කියද්දී මේකේ ලොන්චින් පැඩ් ඒ කොටස් බොහොම පසුකාලීනව විවිධ කැබලි වලට වින් කරලා ඒකෙන් මෙද නිර්මාණය කරලා මේක ලෝක පුරා බෙදා හැදුවා. මම හිතන්නේ දැන් ඕගල්ලන්ට බලා ගන්න පුළුවන් අපටත් ඒ වගේ ලැබිච්ච බැදුලේක ඡායාරූපයක් තමයි මම මේ තියෙන්නේ. ඉතින් මේක 1969 සැටර්න් V රොකට් එක සඳහා අඳට යෑමට ආධාර පොන්ටින් පෑඩ් එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ කොටස් වලින් තමයි නිර්මාණය කියන්නේ. මම හිතන්නේ ලෝක පුරා තියෙන මියුසියම් සහ මේ අභ්‍යවකාශ ශ්‍රේෂ්ඨයට ඇලුම් කරන බොහෝ පිරිසක් ගාව මේ පරණ මේ කොටස් තාමත් ඇති කියලා මම හිතනවා. ස්පේස් වර්ල්ඩ් පොඩ්කාස්ට් එක හරහා අපි ඔයගලංග දැනුවත් කරනවා මොනවද දැනට අභ්‍යවකාශ විද්‍යා ශිෂ්ටය හා තාරකා විද්‍යා ශිෂ්ටය තියෙන අවස්ථා. ඒ කියන්නේ කී අවස්ථාවෙන්ද පුළුවන් පරීක්ෂණ අවස්ථා වෙන්න පුළුවන්. ඉතින් අදත් ඒ විදිහේ තියෙන අවස්ථා කීපයක් මතක් කරන්ද අපි දැනෙක් ලෑස් වෙලා ඉන්නවා. ඔවරයිද දැන් අපි ගිය සතියේ කතා කරේ මේ ඇස්ට්‍රොනොමි අවුට්‍රිච්, එහෙම නැත්නම් මේ තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව ප්‍රවර්ධනය කරන අයට තියෙන අවස්ථා මොනවද කියලා. ඉතින් අද මම හිතුව කතා කරන්න මේ අභ්‍යවකාශ ශ්‍රේෂ්ඨය සහ මේ තාරකා විද්‍යා ශ්‍රේෂ්ඨය වැඩිදුර ඉගෙන ගන්න අයට මේ දවස්වල විවෘත වෙලා තියෙන අවස්ථාවන් කීපයක් ගැන කතා කරන්න. ලංකාවේ මට මගෙන් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ලංකාවේ අපිට තාරකා විද්‍යාව හෝ අභ්‍යවකාශ විද්‍යාව වැඩිදුරටත් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැනේ. එහෙම නැත්නම් මට මේ විෂයන් යටතේ මට විද්‍යා උපාධියක් තියෙනවා. හැබැයි මම කැමති තාරකා විද්‍යාව පැත්තෙන් තවදුරටත් ඉගෙන ගන්න මොනවද මට තියෙන අවස්ථා වගේ ප්‍රශ්න රාශියක් මගෙන් අහනවා. ඒ සම්බන්ධයෙන් තියෙන අවස්ථාවන් දෙකක් ගැන මම අද කතා කරන්න ලෑස්ති වෙනවා. මෙතනින් එක් අවස්ථාවක් මේක උදාවලා තියෙන්නේ ICTP. එහෙම නැත්නම්
International Center for Theoretical Physics කියන ආයතනය. මේ ICTP එක කියලා කියන්නේ මේක ඉතාලියේ තියෙන පර්යේෂණ ආයතනයක්. මේකේ සිද්ධ කරන්නේ බේසික් රිසර්ච්, එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් රිසර්ච් කියලා දැන්. එහෙම නැත්නම් මූලික පර්යේෂණ කියලා හඳුන්වන පර්යේෂණ. මේ ආයතනය ගැන වැඩිදුරටත් සඳහන් කරොත් අරවින්ද, මේක පාලනය වෙන්නේ ඉතාලි රජයෙන්, යුනෙස්කෝවෙන් සහ IAEA, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි ඒජන්සිය, අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සිය කියන ආයතන තුනෙන් තමයි මේ පර්යේෂණ ආයතනය අලලේ වෙන්නේ. ඉතින් මේ ICTP, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් සෙන්ටර් ෆෝ තියරිටිකල් ෆිසික්ස් කියන පර්යේෂණ ආයතනය වැඩසටහන විවෘත වෙලා තියෙනවා TRIL කියලා. TRIL, මේ TRIL කියන එකෙන් කියවෙන්නේ ට්‍රේනිං ඇන්ඩ් රිසර්ච් ඉන් ඉටලියන් ලැබෝරටරිස් කියන අදහස. ඉතින් මේ යටතේ අපේ මේ ශ්‍රී ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල් වල විද්‍යාඥයන්ට හැකියාවක් ලැබෙනවා ඉතාලි විද්‍යාගාරවල පුහුණු වීම සිදු කරන්න. ඉතින් මෙතනදී මේ ටාගට් ඔඩියන්ස් එක, එහෙම නැත්නම් මේ වැඩසටහන විවෘත වෙන්නේ මාස්ටර් එකක්, එහෙම නැත්නම් MSc හෝ MPhil ලෙවල් එකේ හෝ PhD ලෙවල් එකේ හෝ PhD ඉවර කරලා පෝස්ට් ඩොක් ලෙවල් එකේ ඉන්න පර්යේෂකයන්ට මෙයාලට හැකියාව ලැබෙනවා මේ TRIL ප්‍රෝග්‍රෑම් එක හරහා මාස දෙකේ සිට වසර දෙකක් දක්වා ඉතාලි විද්‍යාගාරයක පර්යේෂණ සිද්ධ කරන්න. අපි තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යා ශාස්ත්‍රයන් ගැන කතා කරවුවත් මේකේ විෂයන් කීපයක් යටතේ අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මෙතනින් එක රිසර්ච් ඒරියාවක් තමයි හයි එනර්ජි ෆිසික්ස්, එහෙම නැත්නම් අධිශක්ති භෞතික විද්‍යාව. මෙයටදී කොස්මොලොජි, එහෙම නැත්නම් විශ්ව න්‍යාය විද්‍යාව සහ ඇස්ට්‍රෝ පාටිකල් ෆිසික්ස්, අභ්‍යවකාශ අංශු විද්‍යාව යටතේ ඔබට පර්යේෂණ කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තව රිසර්ච් ඒරියාවක් තියෙනවා සයන්ස් ටෙක්නොලොජි ඇන් ඉනෝවේෂන් කියලා. මෙයටදී අයනෝස්ෆෙරික් ෆිසික්ස්, අයනෝස්ෆෙරික් මොඩලින් සහ ස්පේස් වෙදර් කියන අංශයටදී ඔබට වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්, පර්යේෂණ කරන්න පුළුවන් ඉතාලි පර්යේෂණකාරවද. මේ වැඩසටහනට සම්බන්ධ වෙන කැමති නම් දැන් මම හිතන්නේ පෙරේ දිස්සන ඇති මේ පිළිබඳ වැඩිදුර තොරතුරු. ඒ වගේම අපි පර්යේෂණයට අවශ්‍ය ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ අවස්ථාව ඔබට ලබා කර ගන්න ඕන නම් ඔබට තියෙන්නේ ඔබේ CV එකක්, ඔබේ පර්යේෂණ පිළ, එහෙම නැත්නම් ඔබේ පබ්ලිකේෂන් ලිස්ට් එක සහ මේකේ ඇතුළත් වීමේ ෆෝරමේ පුරවන්න. මේකේ ඩෙඩ්ලයින් එක, එහෙම නැත්නම් අවසාන දිනේ වෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා. ඉතින් ඊට කලින් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. අවසාන වශයෙන් මම කියන්න කැමති මේකෙ හම්බෙන වැටුප ගැන, සාමාන්‍යයෙන් මාසෙකට යුරෝ 1300 1600 අතර වැටුපක් ඔවුන් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. මේක අපේ රුපියල් වලින් දැක්කොත් 104.20 105.20 අතරක් වගේ මුදලක්. දෙවන අවස්ථාව විදිහට මම කියන්න කැමති අරවින්ද, ආයමත් ඇප්ලිකේෂන් කෝඩ් කරලා තියෙනවා මැක්ස් ප්ලාන්ක් සහ වයිස්මාන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියන ආයතන දෙකේ. මැක්ස් ප්ලාන්ක් ආයතනයේ සලකවුවොත් මේක ජර්මනියේ පිහිටලා තියෙන්නේ, සහ වයිස්මාන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි, එහෙම නැත්නම් වයිස්මාන් ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් කියන ආයතනයේ සලකවුවොත් මේක පිහිටලා තියෙන්නේ ඊශ්‍රායලයේ. මෙයාලා ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙනවා ජොයින්ට් පෝස්ට් ඩොක් ප්‍රෝග්‍රෑම් එකකට. ඉතින් මේකෙදි ඇත්තම ටාගට් ඔඩියන්ස් එක වෙන්නේ ලංකාවේ PhD එක කරලා ඉන්න කට්ටිය. මොකද දැන් මෙතනදිත් මගේ පුද්ගලික අත්දැකීම මම කියන්න කැමතියි, අපි දැකලා තියෙනවා ලංකාවේ ඇතුලේ ලෝකල් PhD කරන ශිෂ්‍යයන් ඔවුන්ට මේ ෆොරින් එක්ස්පෝස් එක, එහෙම නැත්නම් පිටරටකට ගිහිල්ලා පර්යේෂණත් එක්ක විවිධ පර්යේෂණ කරලා ඒ පර්යේෂණ පුහුණු වෙන්න තියෙන අවස්ථාව ඔවුන්ට අඩුයි. ඊට අමතරව ලංකාවේ ඔවුන්ට මේ පර්යේෂණ වලට පර්යේෂන්ස් කරන්න තියෙන හැකියාවන් සහ උපකරණ බොහොම සීමිතයි. ඉතින් ඒ වගේ කෙනෙක් කැමති නම් විදේශගත වෙලා විදේශ පුහුණුවකට සහභාගී වෙන්න මේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ සහ මේ වයිස්මාන් ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් කියන ආයතන දෙකෙන් මේක මේ ලබා දෙන පෝස්ට් ඩොක් ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලන්ට කරන්න පුළුවන්. මේක වසර 4ක වැඩසටහනක්. එතනින් වසර 2ක් ජර්මනියෙත්, වසර 2ක් ඊශ්‍රායලෙත් තමයි මේ වැඩසටහන සිද්ධ වෙන්නේ. මෙතනදී තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ ශාස්ත්‍රයට අදාළ ආයතන සලකවුවත් ප්ලාන්ක් ඉන්ස්ටිටියුට් ෆෝ ඇස්ට්‍රොනොමි, ඉන්ස්ටිටියුට් ෆෝ ග්‍රැවිටේෂනල් ෆිසික්ස්, මැක්ස් ප්ලාන්ක් ඉන්ස්ටිටියුට් ෆෝ එක්ස්ට්‍රාටෙරස්ට්‍රියල් ෆිසික්ස්, රේඩියෝ ඇස්ට්‍රොනොමි සහ සෝලාර් සිස්ටම් රිසර්ච් කියන ආයතනවල
ඔබට පුළුවන් පර්යේෂණ කටයුතු වලට සහභාගි වෙන්න. මම මේකේ වැටුප ගැනත් මම සඳහන් කරන්නම්. මේකේ වැටුප තියෙන්නේ වාර්ෂික වැටුපක් විදිහට යුරෝ 62000කුත් 67000කුත් අතර වැටුපක් ඔබට ලබා ගත හැකි. ඉතින් මේක මාසිකව සලකුවොත් 117,000ක් වගේ මුදලක්. ඉතින් මේ අවස්ථාව දෙකට සහභාගී වෙන්න කැමති නම් අපි මේ අවස්ථා දෙකම ගැන අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි සඳහන් කරන්න ඒ ලින්ක් වලට ගිහිල්ලා ඔබට පුළුවන් ඒ අවශ්‍ය තොරතුරු ලබා දීම හරහා මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඔය අවස්ථාව දෙක ගැන තමයි අරවින්ද අද දවසේ මට කතා කරන්න තියෙන්නේ. මං හිතන්නේ තාරකා විද්‍යා ශාස්ත්‍රයේ හා අභ්‍යවකාශ ශාස්ත්‍රයේ ඔස්සේ වෘත්තීමේ තලයට යන්න කැමති අපි දුවදරුවන්ට මේක හොඳ අවස්ථාවක් වෙයි. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන හැම්බෙනාව අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක හරහා ගිහින් ඕගලන්ට පුළුවන් ඒ තියෙන මූලික සුදුසුකම් හරහා මේ තියෙන දේවල් වලට ඇප්ලයි කරන්න සහ වැඩිදුර විස්තර ඕගලන්ට මොන හරි ඕන නම් ඕගලන්ට පුළුවන් චර්ජනිත් පීරසිංහ හෝල් මාව කන්ටැක්ට් කරන්න අපි බලලා එතකොට ඕගලන්ට අපේ පැත්තෙන් යම් කිසි උපකාරයක් සහ සුබෝචන එකක් ඕනි නම් අපි ඒකටත් සූදානම්. ඒත් එක්කම අද දවසේ අපි ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අඟහරු ගවේෂණයේ සම්බන්ධයෙන් තියෙන ආයතන මොනවද කියන කාරණය. මොකද අපි හැමදාම අඟහරු ගවේෂණයේ සම්බන්ධයෙන් පොඩි කොටසක් හරි ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. අද දවසේ අපි ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ ද මාස් සොසයිටි සම්බන්ධයෙන්. මාස් සොසයිටි කියන ආයතනය 1998 තමයි ඇමරිකාවේ ස්ථාපිත කරන්නේ රොබර්ට් සෝබින් කියන විද්‍යාඥයා විසින්. ඒකතර දැන් මමත් ඒකේ සමාජිකයෙක් වගේම පර්යේෂණ වගේම තානාපතිවරයෙක් වශයෙන් සේවය කරනවා. මාස් සොසයිටි එක ගත්තොත් දැනට ලෝකයේ තියෙන අඟහරු ගවේෂණයේ සම්බන්ධයෙන් තියෙන අවේයනස් ප්‍රොවයිඩ් කරන පහ පර්යේෂණ කරන විශාලතම සමාජිකයන් තිබෙන සංගමය. මේ වෙනකොට අපේ සංගමයේ සමාජිකයන් 40,000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒකට අපි හැමදාම හැම අවුරුද්දින්ම ඒකට අදාළව විශේෂ පැක්ෂණයක් කරනවා, විවිධ පර්යේෂණ කරනවා. විවිධ අවස්ථා මේ මාස් සොසයිටි එක ඇතුලේ තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මාස් සොසයිටි එකත් එක්ක ඔය පුරා විතරලා පිටිලා අභ්‍යවකාශ ශාස්ත්‍රයට සම්බන්ධ ආයතන ගොඩක් මේ ආයතනයත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මම තව වැඩිදුරටත් ඔයගලන්ට මේ සම්බන්ධයෙන් පුංචි විස්තර ටිකක් කියන්නම්. අපේ ද මාස් සොසයිටි යටතේ මූලික ආයතන ගොඩක් තියෙනවා. එතකොට ඒකේ පළවෙනි ආයතනය තමයි මාස් ඩෙසර්ට් රිසර්ච් ස්ටේෂන්. එතකොට මේක ඌතා ඩෙසර්ට් එකේ තමයි පිහිටලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඇලනොබ් ඇස්ට්‍රොනොට්ලා. දැන් අපි විශේෂයෙන් ගත්තොත් යුරෝපානු අභ්‍යවකාශ ආයතනය හෝ නාසා හෝ එහෙම නැත්නම් වෙනත් අභ්‍යවකාශ ආයතනයකට අදාළ දෙන්නේ. මේගොල්ලන්ට අභ්‍යවකාශයට යන්න පෙර අදාළ මූලික පුහුණුව. එහෙම නැත්නම් අපි කියනවා මේ එයත් මාස් ඇනලොග් කියන ඉවෙන්ට් එකක්. එහෙම නැත්නම් මේ ඇක්ටිවිටි එක ඉරිමේ අත්‍යවශ්‍යතාවය තියෙනවා. එතකොට මේ අපේ ඉන්දියාවෙත් එහෙම නැත්නම් මාස් රිසර්ච් ඩිස්ටේෂන් කියන ස්ථානයේ මේ කියන මූලික පුහුණුව ලබන්න අවශ්‍ය හැම දෙයක්ම සූදානම් කරලා තමා තියෙන්නේ. මේක අපි ඉතනට වැඩිය ටිකක් අමාරුයි. මොකද අපි හැමෝම දැන්වා විද්‍යාඥයෙක් වෙන්න නම් අපි අධ්‍යාත්මික වශයෙන් ගොඩක් දේවල් කරන් දෝනාපන වශයෙන් අපි ගත්තොත් ආචාර්යපාදියක් අවම අපට තිබෙන යතින්. හැබැයි මුදට මතක තියාගන්න ඕන උගුරු කවදා හරි දවසක ඇනලොග් ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙනවා නම් මේ අධ්‍යාපනික සුදුසුකම කියන එක විතර මනාවත් දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇනලොග් ඇස්ට්‍රොනොට් කෙනෙක් කියන සුවිශේෂී හැකියාව තමයි යාගේ තියෙන මේ ෆිසිකල් හෙල්ත් එක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය. ඒ කියන්නේ අපි උටා ඩෙසර්ට් එකට ගියොත් ඒක බොහොම එක්ස්ට්‍රීම් කන්ඩිෂන් එකක්. එතකොට ඕගොල්ලන්ට දවස් තුනකට 14ක් සමහරක් මාසයක් ඒ අදාළ ස්ථානයේ තියෙන වැඩකටයුතුත් එක්ක සමහර වෙලාවට ඕගොල්ලෝ අඟහරු වලට ගියාට පස්සේ කොහොමද කමාන්ඩ් එකක් පිළිකඩින් කොහොමද ආහාර නිර්මාණය කරන්නේ, කමියුනිටි එකත් එක්ක කොහොමද ඩිස්කස් කරන්නේ, ස්ට්‍රෙස් අඩු කරගන්නේ කොහොමද, සාම්පල් කනෙක්ට් කරගන්නේ කොහොමද, ක්වොරන්ටයින් කරන්නේ කොහොමද, කලෙක්ට් කරගත්තු සාම්පල් මේ වගේ සියලුම ක්‍රියාකාරකම් මේ අදාළ ඉන්දියාවේ තුළ ඔබයන කරන්න පුළුවන්. ඉතින් අපි මේක පොදුවේ අපි කියනවා ඕපන් එන්වයරන්මන්ට් ඇත් මාස් ඇනලොග් ඇක්ටිවිටියක් කියලා. අපි පහුගිය සතියේ ඔයගලන්ට මතක් කරා මේ ගියා කියන මිෂන් එක නාප ආයතනෙ තිබ්බ. ඒකට ඒ මිෂන් එක අපි කියනවා ක්ලෝස් ඇත් මාස් ඇනලොග් සිස්ටම් එක. ඉතින් මේක සම්බන්ධ මේ ඇත් මාස් ඇනලොග් සිස්ටම් වල තියෙන වෙනස, ඒ කියන්නේ අපි ක්ලෝස් සිස්ටම් වලදී හැම වෙලේම
අදාළ කුටියක් ඇතුළේ තමයි දීර්ඝ කාලීනව ඒ අදාළ පර්යේෂණ සහ ඒ ඉවෙන්ට් එකට සහභාගී වෙන්නේ. නමුත් ඕපන් සිස්ටම් එකකින් අපට පරිබාහිර තියෙන පරිසරය සහ ඒකේ තියෙන පාෂාණ ආහාර නිර්මාණ ක්‍රියාවලින් ඇග්‍රිකල්චර් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අර ඕපන් සිස්ටම් එකේ තියෙන හරිම ඉන්ට්‍රස්ටිං පාර්ට් එක තමයි ඕගොල්ලන්ට අර ස්පේස් සූට් එකක් දාලා ඒ ඔක්සිජන් සප්ලයි දීලා කමියුනිකේෂන් පෝටල් ඔක්කොම දාලා තමයි අපිට එළියට ගිහිල්ලා අර UAV වගේ වෙහිකල් පාවිච්චි කරලා මේ ඇක්ටිවිටීස් වලට දෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ ඇක්ටිවිටි එකක් සාර්ථකව ඕගොල්ලෝ නිමා කරාට පස්සේ අන්න ඕගොල්ලෝ ඇනලොග් ඇස්ට්‍රොනොට් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපේ MDRS එක ගත්තොත් එහෙම ඒක බොහොම සෙකන්ඩරි ලෙවල් එකේ වගේ තියෙන එක්ස්පෙරිමන්ට් එකක් එක්ස්පීරියන්ස් එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ස්ථානයක්. ඒත් එක්කම අපේ තවත් තියෙන ඒ වගේම ඇනලොග් ටෙක්නොලොජියක්. හැබැයි ඒක ටිකක් එක්ස්ට්‍රීම්. එක්ස්ට්‍රීම් කියන්නේ හේතුව මොකද මේක ටිකක් ඉම නිරන්තරයෙන් වැටෙන නැන්ටිවෝන් කියන අයිලන්ඩ් එකේ තමයි කැනඩාවට කිව්ව පිටර තියෙන මේ දූපතේ තමයි පිළිපලට වෙන්නේ. තාම එක්ස්ට්‍රීම් කන්ඩිෂන්. අද එකපාරට ඕගලන්ට නිසි පුහුණුවා එහෙම නැත්නම් කියන වේතෙන් ටෙස්ට් එකක් හරියට කරන්නේ නැතුව ඕගලන්ට හොඳට හයිකින් කරන්න බැරුව ස්පෝර්ට්ස් කරලා නැති කෙනෙක් එහෙම එකපාරට ගිහින් මේ වගේ දෙයකට මොන දෙන්න ටිකක් අමාරුයි. ඉතින් කවුරු හරි කෙනෙක් මේ වගේ විශේෂණයකට එන්න කැමති නම් දෙන්න තියෙන අවවාදෙ තමයි පොඩි කාලේ ඉඳන්ම අධ්‍යාපනික දේවල් විතරක් නෙමෙයි ක්‍රීඩා කටයුතු අනිත් ක්‍රියාකාරකම් මේ වගේ නම් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනි. කවදා හරි දවසක ඕගොල්ලෝ ඇස්ට්‍රොබාලජි කෙනෙක් හරි එනලොග් ඇස්ට්‍රොනොමක් කෙනෙක් හරි වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් මේ විදිහට පර්යේෂණ කරාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ද මාස්ටර් සයිට් කන්වෙන්ෂන් එකේ මේ සම්බන්ධයෙන් පබ්ලිකේෂන් එකක් කරන්න දෙන්න නැත්නම් ඔයගලන්ගේ ඇබ්ස්ට්‍රැක්ට් එක ප්‍රකාශයට පත් කරන්න. ඉතින් මෙවර තියෙන මාස් සොසයිටි කන්වෙන්ෂන් එක අගෝස්තු 8 වෙනිදා සිට 11 වෙනිදා දක්වා වොෂින්ටන් යුනිවර්සිටි එකේ තියෙනවා. මම හිතන්නේ ඔයගලන්ට මම කලින් කතා කරපු මාස් ඩෙසර්ට් රිප්‍රසන්ටේෂන් වගේම මාස් ෆ්ලෑෂ් ලයින් ප්‍රසන්ටේෂන් එක ගැන අදාළ පින්පුර ඕගල්ලන්ට උගේදී දකින්න පුළුවන්. ඒත් එක්කම මේ අපේ කන්වෙන්ෂන් එකේ අදාළ තොරතුරුත් මෙතනදී දකින්න පුළුවන්. ඉතින් මේවා ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන අයට පුළුවන් මේ අදාළ තොරතුරු පහිත ලින්ක් එක අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් ඊට ගිහිල්ලා ඔබයන් පුළුවන් මේ සම්බන්ධයෙන් වෙලා මේවා එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ කාරණේත් එක්කම මට ඊට අමතරව ඔයගලන්ට මතක් කරන්න තියෙන්නේ තවත් අධ්‍යවකාශ විද්‍යා හා මේ තාරකා විද්‍යා ශ්‍රේෂ්ඨයේ තියෙන බොර්ටි මේ අවස්ථාව අපි හැමෝම කැමති මේ ස්පේස් ටෙක් කියන මොකද පෞද්ගලික ආයතනයක් ඉහළ ගත්තට පස්සේ තාරකා විද්‍යා ශ්‍රේෂ්ඨයේ නැවුම අවස්ථා නිර්මාණය කරන ස්ථානයක් විදිහට අපට ස්පේස් ටෙක් ආයතනය හඳුන්වන්න පුළුවන්. හැම මේ ශ්‍රේෂ්ඨයට කැමති තියෙනව දෙන මේ ආයතනය ගැන දැනුවත් ඒත් එක්ක මේ ආයතනය කරන වැඩ කටයුතු මොනවද. ඉතින් මම ඒ ඕගලන මතක් කරන්න කැමතියි මේ වෙනකොට අනිත්තේ ටෙක්ට් එක හරහා ජොබ් සහ ඉන්ටර්න්ෂිප් විශාල ප්‍රමාණයක් ඕපන් සෝස් දාලා තියෙනවා. ඕගලන්ට ඒවට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනි stagex.com/careers/job කියන එක සර්ච් කරාට පස්සේ ඕගලන්ට පොඩි පෝර්ට්ලයක් එනවා. ඒ පෝර්ටල් එකේ ඔයගලන්ට සිලෙක්ට් කරන්න පුළුවන් ඕගොල්ලෝ මේ ස්ටේක්ස් ප්‍රෝග්‍රෑම් එක ඇතුළත කොයි සෙක්ටර් එකටද යන්න කැමති. දැන් මේක ස්ටාර් ලින්ක් එක තියෙනවා, ඊට පස්සේ ටෙල්කම් මිෂන් එක තියෙනවා. මේ විදිහේ ඒගොල්ලන්ගේ තියෙන සෙක්ටර්ස් කීපයක් කෝපරේට් මිෂන්ස් තියෙනවා. මේක තියෙන එන්ටිස් කතාව තමයි දැන් හැම කෙනාම අපෙන් අහන කතාවක් තමයි අපි ඉගෙන ගන්නේ කොහොමද, අපි ඉගෙන ගන්නේ ආර්ට් අපිට බැරිද ආරකා විද්‍යාව අභ්‍යවකාශ විද්‍යා ශ්‍රේෂ්ඨයට සම්බන්ධ. ඇත්තටම එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් අපි කලා විෂයන් කරලා ආකිටෙක්චර් වගේ ඒගොල්ලන්ගේ උපාධිය හරහා ඉවර කරන ශිෂ්‍යෝ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ ස්පේස් ආකිටෙක් වගේ පැතිකඩ ගත එන්න. මොකද දැන් ඒවට ලෝකේ පුරා යම් ප්‍රමාණයකින් අවස්ථා නිර්මාණය වෙමින් ඒත් එක්කම දැන් ස්පේස් එක් කියන් මං හිතන්නේ මේ ස්පේස් ආකිටෙක් ගැන කතා කරන එත් මාස් ඇනලෝග් ඒත් එක්කම මාස් සෙටල්මන් මූන් සෙටල්ස් මේ හැම දෙයකම මේ ආකිටෙක් එක ගැන ඉලෝන් මස්ක් අනෙක් ඉන්න ඔන්ටර්ප්‍රිනියර්ස්ලාට වඩා ටිකක් උනන්දු වෙන කියලා හැම දෙනාටම තේරෙනවා ඇති. මොකද මේ අපි ඒ දකින එකෙන් දකින රොකට් ඒගොල්ලෝ නිර්මාණය කරන දේවල් වල අමුතු ඉම්ප්‍රෙෂන් හරිම තෙක් ගන්නා සුළු බව
තියෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ භාවිතා කරන විශේෂ ස්පේස් ආකිටෙක්චර් සිස්ටම්. ඉතින් මේක නෙමෙයි ඔයගොල්ලෝ මකට තියාගන්න ගමන් අර මම කලින් කිව්ව ලින්ක් එකත් එක්ක ඔයගොල්ලෝ දිගින් බලන්න. එතකොට ඉරින් ෆීල්ඩ් එකට ඊට පස්සේ එන්වයරන්මන්ටල් ෆීල්ඩ් එකට හෙල්ත් කෙයා ෆුඩ් මේ වගේ විශාල ශ්‍රේෂ්ඨ ගණනාවකට ඉන්ටර්න්ෂිප් පහ ජොබ් මේ වෙබ්බේ ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒ අදාළ මොනිටර්ෂිප් කම්පැනි කරලා පස්සේ අදාළ තියෙන රැකියාව සඳහා ඇප්ලයි කරලා බලන්න. ඉතින් ඔන්න ඔය කියන මූලික කාරණා ටික තමයි ඔක අද දවසේ ඕගොල්ලන්ට දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද දවසේදී ඕගොල්ලෝ මේ තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යා ක්ෂේත්‍රයේ තියෙන දැවොන් මාන්බාවත් සම්බන්ධයෙන් යම් කිසි ගවේෂණයක් පිට එක්ක කරන්න ඇති කියලා. ඉතින් ජන්නේ බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. අපි තවත් දවසකින් ටේප් වර්ල්ඩ් පොඩ්කාස්ට් එකත් එක්ක සම්බන්ධ වෙනකන් හැමදාම සුබ දවසක්.